මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ෆ්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ෆ්ලෝගාඩ්. ඔව් දැන් ඊයේ රන්ජන් රාමනායක අමාත්‍යවරයාට පස්සේ බුද්ධික පදිරණ මේ අමාත්‍යවරයා මාතර ප්‍රදේශයේ රෝහලකට ගිහිල්ලා තමන්ගේ රුධිර පරීක්ෂණයකට තමන් යොමු වෙනවා. ඔහු හොඳම එක කියලා කිසුත් දෙනවා. දැන් ඔබතුමාලා දෙන්න මේ වෙනකොට තත්ත්වය මොකද? ඔබතුමාලා එහෙම දුන්නාද? අපිට දේ දෙන්න දෙයක්වත් නැ, දන්න දෙයක්වත් නැ, කුඩු ගහපු එකක්වත් නැ. ඕන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අපව පරීක්ෂා කරන්න පුළුවන්. අපි නිකන් සෝබනේට යන්නේ නැහැ. දැන් බුද්ධික පත්‍රේ මහත්තයා පාර්ලිමේන්තුවේ වගකීමක් අරන් කිව්ව කිරිපිටියල ඌරු තෙල් තියෙනවා, ඌරු මේද තියෙනවා. දැන් මොකද කියන්නේ? රාජ්‍ය සරන්ත කියන නැතයි කියලා. ඇයි කටවහගෙන ඉන්නේ? ඇයි කටවහගෙන ඉන්නේ? එන නැගිලා කියන්නේ ඔය රාජ්‍යත කියන්නේ බොරු කියන්නේ. පාර්ලිමේන්තුවේ රාමුව ඇතුලේ ඉඳන් කතා එළියට අවිලා කියන්නේ පහයි. දැන් මේක බලන්න. සෝයිස මන්ත්‍රීතුමා කිව්වා මමත් පරීක්ෂා කරා ඌරු තෙල් වේද තියෙනවා කියලා. ඉතින් උත්තර දෙන්න එපායි මේ ඒවට උත්තර දෙන්න. ගම්මේ සෝබනේට මේ ලේ දුන්නයි කියලා වැඩක් නැහැ. රටේ මිනිස්සු දැනගනි හරියට හරිමනියා කවුද කියලා. දැන් විශේෂයෙන්ම අපි හිතන්නේ මේ රන්ජන් රාමනායකවරයාගේ ප්‍රකාශයත් එක්ක කාමිල්ලුගේ අමතුමා කිව්වා වගේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්න ටික යටගා ගන්නා උත්සාහයක යෙදෙන බවත් අපිට බොහොම පැහැදිලිව පේනවා. දැන් උදාහරණයක් ගත්තොත් මාර්තු මාසේ 5 වෙනිදාට මේ රටේ 2019 වර්ෂයේට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනවා. එතකොට මේ අයවැය යෝජනාවලිය තමයි 2019 වර්ෂයේ සහ මාධ්‍යවේදීන්ට ඔබ අප සහ රටම සිංහල අවුරුද්දට කිරිබත් ටිකක් වියලා ගෙදර දරුවොත් එක්ක කාලබිල ඉන්න හදන මාසයකුත් ළඟාවේ. එතකොට දැන් බුද්ධික පතිරණයෙන් පටන් ගන්න කෙස් දෙන්න මේ ලේ දෙන්න තව නොයෙකුත් දේවල් දන් දෙන එක පෙන්නනවා. දැන් බලන්න මාර්තු මාසේ 5 වෙනිදා ඉඳන් මාසයක් කාලය තියෙනවා මේ අයවැය යෝජනාව. දැන් එතකොට අයවැය යෝජනාවලියේ කප්පාදු කිරීම රාජ්‍ය සේවකයාට ලැබිය යුතු දේවල් මේ රටේ කම්කරුවාට මේ රටේ ගොවි ජනතාවට ධීවරයාට සහ අනිකුත් දේවල් ටික කැපෙනකොට ඒක නෙවෙයි ප්‍රවෘත්තිය වෙන්නේ. රෝහිත අභයගුණවර්ධන කෙස් දෙන එක. ගාමේ ලොකුගේ මුත්‍රා දෙන එක. ආ තව මන්ත්‍රීවරයෙක් තව කොටසක් දෙන එක. ඒතර ඒක තමයි ප්‍රවෘත්ති. ඒතර දවස් 30ක් ගිහිල්ලා ඒකට. එතකොට රටේ ප්‍රශ්න අමතක වෙලා. එතකොට අපිට වෙන්නේ මේ ප්‍රශ්න වලින් අමතක කරන තත්ත්වයටපත් වෙනවද? එහෙම නැත්නම් කරුණා කළා මේකට විසඳුමක් හොයනවාද? අපි මාධ්‍යනුත් ඉල්ලීමක් කරනවා. මේ අපි මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. මෙතන ඉන්න සියලු මාධ්‍ය අද ලොකු උදව්වක් කරනවා. අපි ඔබතුමාලා ස්තුතිවන්ත වෙනවා. මේ සතිය ඇතුළත මේ කියපු ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයාව තමුන්නාන්සලා ගිහිල්ලා දිගටම අහන්න කරුණා කළා නම් කියන්න. මේක අර 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 CID එකට දුන්නා, මේ FCID එකට දුන්නා, ඒක නෙවෙයි. රටේ මාධ්‍ය දන්නවනම් කිව්වනම් කියන්න එපා. මේක අහන්න. දැන් එතනින් පටන් අරන් නැවොන ඊයේ දවසේ මම දැක්කා හිරුනාලිකාවේ තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙක් අන්න හරිය දැන් ගහගන්නවා සංවිධායකයි පළාත් සභා මන්ත්‍රී. පළාත් සභා හිටපු මන්ත්‍රීවරු අර මීගමුව පැත් අන්න එයත් කියනවා එයා අනිවාර්යෙන්ම කියනවලු පෙති ගහන කුඩු ගහන ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා එයා සාධක ඇතුව ඔප්පු කරන්නම් කියලා ඊයේ කියන. ඉතින් මෙහෙම යන්න ගියොත් මේ රට කොහෙද නවතින්නේ කියලා. සා කරුණා කළ මාධ්‍යෙන් ඉල්ලනවා මේ වරට එලි කරන්න. දැන් හොඳයි අපි හිතමුකෝ දැන් මේ රුධිරය බලලා කෙස් බලලා මේක තිබුණා කියලා. කොහේ හරි නෛතික ප්‍රතිපාදන තියනවාද දඬුවමක් වෙන්නද ඒක? සාමාන්‍ය ඉතින් මේ රටේ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍යයක් භාවිතා කරපු කෙනෙකුව මං හිතන්නේ එවැනි දෙයකින් සාම්පලයෙන් අහු වුණොත් ඔහු රටේ නීතිගත නීතියකට පටහැනි දෙයක් පාවිච්චි කරා කියලා මං හිතන්නේ ඌව අධිකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් සිංගප්පූරුව චීනය එංගලන්තේ ගිහිල්ලා එහෙන් ගහලා වණ අල්ලන්න බෑනේ එහෙනි කියලා තියෙනවා. ඔව් සමහර වෙලාවට එහෙම වෙන්න. ඒ කියන්නේ ඒත් සදාගෙන අපු යත් ඉන්නවා. මේකද ඒකත් හොයා ගන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරා මේ අපේ ජාතික නිෂ්පාදන ඒ වගේ තියෙන විදිහේ ඒව ඔක්කොම නවත්තලා බාධා කරනවා කියලා ඔබතුමා සඳහන් කරා. දැන් මේ වෙනකොට LNG බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් එකක් නිකුත්ලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ සේවකීන්ට අයිතිය තියෙන විදුලිය බලමණ්ඩලයට අයිතිය තියෙන ආයතනයක් කෙළවර පිටිය ඔය තියෙන ලක්දරුවේ ආයතනය. ඒ ලක්දන ව්‍යායදින ටෙන්ඩරේ ප්‍රදානය නොකර චීන 70%ක කොටස් තිබෙන සමාගමකට වින්ෆෝස් කියන සමාගමකට
ඒ ප්‍රධානය කරනවා. ටෙන්ඩර් අඩු ලංසුව තියෙද්දී ඔවුන්ගේ තරිෆ් එකේ අඩංගු ලේඛන වංචා කරලා තමයි දාලා අරගෙන තියෙන්නේ. කැබිනට් එකේ අනුමැතිය තියෙනවා. රවි කරුණාරයන්ග තමයි ඇමතුමා. විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රශ්නය නැගපු එක සම්බන්ධයෙන් අර කතාවක් තියෙනවා, ගමේ ලබ්බට තියපු අත ඌලට තියන්න මේ කියලා අහලා තියෙනවනේ කතාව. මහා බැංකුවට ගහපු එක විදුලි බල මණ්ඩලයට ගහන එක මහලොකු දෙයක්ද? ඒක බොහොම සිම්පල් වැඩක්. අරකට ගෙව්වෙ ටයි කෝඩ් දාලානේ. ඉතින් මේකට ගහන එක එච්චර අමාරු නෑ. මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් බොහොම එක්ස්පීරියන්ස් පිට අවශ්‍ය වැඩේ කරාදයි. ඔය ඉතින් හිටපු මුදල් ඇමතිවරයා රවි කරුණානායක මහත්තයා, එතුමා නේ මේ මහා බැංකු මේකේ ප්‍රධාන නළුවන් අතර මේ සහය නළුවනේ. ඉතින් ඒ අයමනේ මේ දැන් ඊතුරු ගේම් එක මේ දෙන්නේ. සෙන්ට්‍රල් බැංකුව අයිති අගමැතිතුමාට, මුදල් අමාත්‍යාංශය රවීට. ඔය දෙන්නා නතු කරන්න බෑ නෑනේ.